ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට සුබවාදී බලාපොරොත්තුවක් එක්කරමින් කන්ද උඩරටින් බිහිවන මොහු රොබරෝසියන් මීනුකා රැඩිකල් පත්තිනි ප්‍රේම සංචාරය සහ සාස්ත්‍ර වැනි තමන්ගේම ගීත තුලින් සංගීතයට ආදරය කරන්නන් අතර නොමැකින මතක ඉදිරි කරන්න සමත් වූ දක්ෂ තරුණ නිර්මාණකරුවෙක් කාලි ඊයේ නැති වෙනසක් රාමලානේ සඳ ෆිනික්ස් කිරිල්ලි ආන්තරාවයි වැනි ඔහුගේ සංගීතයෙන් හා තනු නිර්මාණයෙන් හැඩ වූ නිර්මාණ ඔහුගේ දක්ෂතාවය පෙන්වන කදිම උදාහරණ සංගීතයේ නවමුමානයන් සොයා යන සංගීතයෙන්ම ජීවිත විමසන අපේ කාලයේ නිර්මාණකරුවා තරිඳු දම්සර ते पिं पुरा तारम मुटद महा मेराख पर नम ममत मग बलाय नम इन तुरा मेह आइडिया प्रोडक्शंस ශ්‍රී ලාංකේය වර්තමාන තරුණ සංගීතවේදීන් ගැන කතා කරද්දී මේ නම මුලින්ම කියවෙන නමක්. ඒ නිසා අපි වැඩි හැඳින්වීමක් කරන්නේ නැහැ. බොහොම නිහඬව රස විඳින්න පුළුවන් වැඩ ගොඩක් කරන තරුණ සංගීතවේදියෙක් අද අපේ කතා බහවුත් එක්ක. තරිඳු දම්සර. ආයිබන් තරිඳ. ආයිබන්. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඉතින් හැමින් වැඩේ කරන් යනවා. මේ පැත්තේ කොරෝනා තත්ත්වෙත් එක්ක යනවා. හොඳයි එතකොට දැන් අපි දන්නවා ඔබ කවුද කියලා එනවාට අපි පොඩ්ඩක් ආරම්භයක් විදිහට කතා කරමු තරින් දමසර කියන්නේ කවුද පවුලේ විස්තර ටික පාසල වගේ දේවල් ටික මම මුලින්ම ඉස්කෝලේ ගියේ කඩු ගන්නා කනිෂ්ඨයට ඊට පස්සේ පොඩි කාලයක් පේරදෙනිය මධ්‍ය මහාවිද්‍යාලෙදී ඊට පස්සේ ශාන්ති සිල්වෙස්ටර් විද්‍යාලෙට ඒකෙන් තමයි අධ්‍යාපනය ඉවර කරේ ගෙදර අම්මයි තාත්තයි නංගි ඔබ දක්ෂ වයලින් වාදකෙක් ලංකාවේ ජනප්‍රිය ගීත රසකටම වාදනයෙන් දායකත්වය ලබා දුන්නා වයලින් එක දැන් ගන්නෙ නැද්ද අතට මෙහෙම මම රෙකෝඩින් මගේ වැඩික කරගන්නවා ඊට අමතරව මගේ ළඟම යාළුවන්ගේ ටික කරනවා ඊට වැඩිය ගොඩක් ගහට ගිහිල්ලා අර ඉස්සර වගේ ප්ලේ කරන අඩු ඉස්සර හැමතරම යවෙනවනේ එහෙම ප්ලේ කරන අඩුයි අතර දැන් ඔබේ නිර්මාණ මේ ගොඩක් නිදහසේ රස විඳින්න පුළුවන් නිර්මාණ වැඩි බොහොම ආදරය කරන අපි ඒව වින්දනය කරද්දී මොනවද විශේෂයෙන්ම හිතන්නේ නිර්මාණයක් අතට ගද්දි කරන්න කලින් විශේෂයෙන්ම හිතන දේවල් තියෙනවද විශේෂයෙන්ම හිතන දේවල් පළවෙනි කාරණය තමයි මට ඒක ෆීල් වෙන්න ඕනේ කියන්නේ ඊට පස්සේ ඒකෙන් ඕනම කලා නිර්මාණකින් වෙන්න ඕන දේ තමයි ඒකෙන් සමාජයට මොකක් හරි දෙයක් වෙන්න ඕන. ඔව්. මොකක් හරි දෙයක් දෙන්න ඕන. ඒක තමයි මම ප්‍රධාන වශයෙන්ම බලන කරුණු දෙක. හරි. අපි ඔබ ගැන විස්තර ටිකක් කතා කරා. ඒ නිසා මම එන්නම් තව තැනකට. මම මේ ඔබේ Facebook පිටුව ටිකක් බලද්දී දකිනවා හරි අපූර්ව වචන ටිකක්. මිතුරාද සතුරාද සදහට සමුගත්ත මේ භූමිය සොයාගෙන ගොස් රැගෙන එන්නට සතුට එක්කම සාමය ඒ තාමත් මේ බිමේ පිපෙන ගැටපිච්ච මල් වෙඩි බෙහෙත් සුවඳයි රුණුකෙත ධම්මදේව ස්වාමින් වහන්සේගේ වචන අපි උන්වහන්සේ සහ ඔබ ගැන ඒ තියෙන සුසංයෝගයත් අපි කතා කරන්න ඕනේ හැබැයි ඊට කලින් මම කැමති කතා කරන්න මේක යටින් ඔබ ලියනවා මේ නිර්මාණ වෙන්න ඕනේ කලාව පැත්තෙන් නැතුව එක් පැත්තකින් අනෙක් පැත්තට එරෙහිව නෙවෙයි කියලා. අපේ රටේ බැලුවහම මේ සමාජයේ ගොඩක් බෙදිලා තියෙනවා ජාතීන් ආගම් මේ හැම විදිහකටම බෙදිලා බෙදෙන්න පුළුවන් විදිහට. ඇත්තටම කොහොමද කලාවෙන් උත්තර හොයන්නේ මේ ප්‍රශ්නවලට? පුළුවන්ද එහෙම කරන්න? ඇත්තටම දැන් අපි මොකක් කරේ වැඩක් දෙයක් ගැන කතා කරද්දී අපි කියමු දැන් ওই කතන්දරේ. ওই කතන්දරේම අපි මොකක් හරි කතාවකට දෙපැත්තට වෙලා
වාද කරන එකන සාමාන්‍යයෙන් වෙන්නේ. ඔව්. ඒකෙන් ගොඩක් වෙලාවට හම්බෙන්නේ උත්තරේ නෙවෙයි එක පැත්තක් දිනන එක. හැබැයි වෙන්න ඕනේ ඒ එක පැත්තක් දිනපුවම අනිත් පැත්ත පරාද වෙනවානේ. ඔව්. එතකොට මානසික වශයෙන් මේ දෙකම දෙපැත්තම සතුරු වෙන තැනක් නැහැ. ඔව්. අපි කරන්න ඕනේ ඇත්තටම දෙපැත්තටම සතුරු වෙන්නේ. කියන්නේ හැමෝටම හොඳක් වෙන්නේ. ඉතින් මං හිතනවා කලා නිර්මාණ වලින් කරන්න ඕනේ ඒ දේ කියලා. ඕ දැන් ඔයා ওই කිව් එකට ප්‍රශ්නනේ ඔය මෑතකාරයේ චිත්‍රපටියක්. ඔව්. මෙයා වෙලා මට සිද්ධියක් වුණා මේ ඒ ෆිල්ම් එක දැන් තාම ඇවිල්ලා නැහනේ. හැබැයි අපිට මොකක් කරේ දෙයකට දැන් අපි හම්බෙන්න කලින් මම හිතනවා මෙතෙන්ට එද්දි දැන් අපි වැඩේ ඉවරුනම් පස්සේ 100%ක් අපි සාර්ථකයි හෝ අසාර්ථකයි වෙන්න පුළුවන්. හැබැයි අපි කතාබස් කරන විදිහෙන් එතන ඉන්න කට්ටිය එක අද පරිසරයේ එක අපිට පොඩි දල අදහසක් ගන්න පුළුවන් අද වැඩේ 150ක් හෝ 130ක් හෝ සාර්ථකයි කියලා. එතකොට ඒක අපේ සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ මට ඒකෙදි දැනෙච්ච දේ තමයි ඒක එක පැත්තක් වෙන්න ඕනේ අනිවාර්යෙන් ඒක වෙන්නේ කියලා ඒක නිෂ්පාදිත තැනත් එක්ක බලද්දි. ඉතින් ඒ හේතුව උඩ මට සිද්ධ වුණා ඒ වෙලේ දාන්න නිර්මාණයක් කරන්න ඕනේ එක පැත්තකින් නෙවෙයි. දැන් අපිත් එහෙම කරා. ඔව්. අපිත් එහෙම කරන දේවල් තියෙනවානේ. අපේ රටෙත් ඒ වගේ ඒවා ගෙවුවා. මම කියන්නේ වෙන්න ඕනේ ඒක නෙවෙයි. දෙපැත්තම ඒ දෙපැත්තටම හේතුව තමයි වෙන්න ඕනේ. දැන් ඕකේ තියෙන ඒ කතන්දරේ මිතුරාද සතුරාද සදාට අහිමි වූ ඒක කියන්නේ අපි කවුරුත් නැති වෙනවා. මේ එකින් එක පැත්තක විතරක් හොඳක් කියන්නේ. ජයග්‍රහණය කරපු කෙනෙක් නෑ. ඔව්. හරි මේ වචන හරි ලස්සන වචන ලියනවා මේ රුහුණුකිත හාමුදුරුවෝ. අපි දන්නවා කලාවේ ක්‍රීඩාවේ විවිධ සුසංයෝග බිහි වෙනවා. අද වෙද්දි ධම්මසර රුහුණුකිත ධම්මදේව හිමි කියන මේ සුසංයෝගයට විශාල තැනක් ඇවිල්ලා තියෙනවා. ඒ හරි ලස්සනයි. ඒ අපූර්වත්වයක් තියෙනවා ඒතර. කොහොමද උන්වහන්සේව හමු වෙන්නේ? උන්වහන්සේත් එක්ක කොහොමද වැඩ කරද්දී ඒ තියෙන අත්දැකීම එහෙම? හාමුදුරුවෝ ඇත්තම වැඩ කරද්දි මම කරන්නේ ගොඩක් වෙලාවට හාමුදුරුවොත් එක්ක කතා කරන දේ පවා සිවුර නැතුව අපි සාමාන්‍ය කියන්නේ දැන් සිවුරට ගෞරවය දීලා මට උන්වහන්සේ එක්ක කතා කරන්න ගියොත් එහෙම මම හරි කොටු වෙන කෙනෙක් වෙනවා. හාමුදුරුවොත් එහෙම අපි දෙන්න මුලින්ම කරන්නේ ඒ ගිහි පැවිදි ભેදේ නැතුව අපි සාමාන්‍ය යාළුවෝ වගේ තැනකට එන එක. ඉතින් ඒක කරගත්තන් පස්සේ එතනින් ඉහර වැඩ කරන එක ලේසි. ඒක තමයි අමාරු කතන්දරේ. ඉතින් එහෙම එකතු වෙන තැනකට ආපුවම හරි මැද තැනකට එතනින් ඉහට ඒක හරි සරල දෙයක්. හාමුදුරුවෝ මට හම්බෙන්නේ ඇත්තටම Facebook එක හරහා. එහෙම කතා කරලා අපි දෙන්න එහෙම දන අඳුරගෙන ඊට පස්සේ මොන දවසක් යනවා හාමුදුරුවන් හම්බෙන්න. ඒක සාමාන්‍ය පුරුද්දක් ඉදිරිය වෙන දෙයක්. මම සාමාන්‍ය සින්දු අහන ඕනම කෙනෙක් මට නුවර ඇවිල්ලා කතා කරොත් මම අනිවාර්යෙන් හම්බෙන්න යනවා. ඒක මගේ පුරුද්ද. මම ගෙදරින් යනවා මම අනිවාර්යෙන් යනවාමයි හම්බෙන්න කවුරුණත්. මේ ඉතින් හාමුදුරුවෝ එවෙන්නේ නැහනේ. ඔව්. නිසා මම ගියා හාමුදුරුවෝ බලන්න. මේ එතනින් පස්සේ ඉතින් හම්බෙන අපි දෙන්නගේ අදහස් වල ගැළපීම මත කෙරුණු වැඩ ටික තමයි තියෙන්නේ. අපි කතා කරමු ප්‍රේම සජ්ජායනය ගැන. පද රචකයන් 7 දෙනෙක් මම හිතන්නේ. ඔබත් සමාජයට සම්බන්ධ වුණා නම් 8ක් ඉන්නවා. ඒ වගේ නිර්මාණ කොහොමද හැදෙන්නේ? ඒක ටිකක් හරි අමුතුයි. එහෙම අපිට දකින්න නෑ. ඒක මේ වෙන්නේ අපි දවසක් කියන්නේ ඒක නොදැනුවත්වම පොඩි ගෲප් එකක් හදාගන්නවා. ඒකට නමත් ඇරෙනවා 44 වලාකුළු කියලා. 44 වලාකුළු. ඔව් 44 වලාකුළු. හේතුවක් තියෙනවද? එහෙම හේතුවක් නැහැ. ඉතින් ඔහේ අපිට හම්බෙන්න ලේසි තැනක් කියලා අපි හිතාගත්තා නිකන්.
නිකමට අපි නියන් හිතාගත්තා අර හැම එකම දෙයක්වත් දෙන්න ඔව් මේ ඒක කොහොම හරි එහෙම වුණා ඊට පස්සේ ඒක අර රස එක දැනන්නේ 44 වලාතුරු ගිවම අනිත් වලාතුරු වලින් අපිට වටිනා වගේ එකක් තියෙනවා ඊට පස්සේ අපි කට්ටිය ඔගේ නිකන් චැට් කරනවා සාමාන්‍ය මැසෙන්ජර් එකේ ගෲප් එක ඊට පස්සේ ඕකේ දැන් කවි දාගෙන යද්දි කවි පේරියට පේරියට කේක් නා දාන ඒකල්ල එහෙම කවි ටිකකුයි මම ඒ කට්ටියගේ වෝල් වල තිබ්බ කවි ටිකකුයි අරගෙන තමා ඔය ප්‍රේම සජ්ජායනේ හැදුවේ තනි දවසින් වැඩේ ඉවර කරා කොහොමද ආහ ඒක තමයි ඒ ඔක්කොම එකට එකතු කරලා අලුත් නිර්මාණයක් විදිහට ගන්න හා නෑ ගොඩක් ලස්සන නිර්මාණයක් ඒක දැන් ගොඩක් ඔබ කතා කරනවා මේ සමාජයේ නිර්මාණ වලින් වැඩි දෙනා කතා කරන්නේ නැති දේවල් ඔබ නිර්මාණ වලින් ඔබ එළියට ගේනවා වර්තමානයේ මේ ළඟකදී බිහි වෙච්ච නිර්මාණ අහක බලාගෙන සාත්‍ර කියන ලැබේ කාලි වගේ නිර්මාණ වලින් මෙහෙම මොකද්ද හේතුව මේ කියන්නේ මේ මේ වගේ දැන් ප්‍රිය මේ ගැන ගොඩක් දේවල්නේ අපි ගීතයකින් අහන්නේ ඔබ තියෙනවා එහෙම නිර්මාණ හැබැයි ඊට වැඩි අර වගේ දේවල් ඔබ බොහොම අපූර්ව විදිහට ගීතයක් කරා එළි දක්වනවා මෙහෙම හිතුවේයි දැන් මම එහෙම ඇයි කියලා අහන එකත් වෙලාවට සාධාරණ නෑ නමුත් අපි දැනගන්න ඕන ටික වෙනස් ඒ නිර්මාණ ඒ වගේ දේවල් වලට ඇත්තටම මේ ඇයි කියලා අහන්න ඕනේ ඔව් මොකද ඒකනේ කතා වෙන්න ඕනේ දෙ බොහෝ වෙලාවට ඒක කතා නොවෙනවා තමයි මේ මේ වගේ දේවල් එක්ක ඒ කියන්නේ මේ කතා කරන්න ඕනේ මාත්‍රිකා ඒවා තමයි හැබැයි ඒවා කතා වෙන්නේ නැහැ මගේ බලාපොරොත්තුවත් ඒක තමයි ඒක වෙන්නේ බොහෝ වෙලාවට දැන් ප්‍රේමය ගැන කවුරු හරි සින්දුවක් කරොත් ඒක මිනිස්සු අහන සම්බන්ධතාව හරිම වැඩි වැඩි ඒ කියන්නේ නිතරම අහන සම්භාවිතාව වැඩි හැබැයි ශාස්ත්‍ර වගේ කාලි වගේ එක එහෙම එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි ඒක දැන් වෙනවා. ඒකට හේතුව එහෙම ඒවා නිර්මාණය කරන්න හේතුව දැන් කාලිගේ තියෙන්නේ මේ තුන් කාලයේදීම වන්ද ස්ට්‍රීන්ට සමාජයෙන් හම්බෙන දේවල් ටික. එතකොට මේ මට මම හාමුදුරුවන් කිව්වේ හාමුදුරුවනේ මට මේ කවුද යශෝදරා ගැන හරි කාලි ගැන හරි ඒකේ වටපිටාව ගැන ලියන්න ඕනි කියලා. ඊට පස්සේ මම කාලිගේ කතන්දරේ හාමුදුරන් දවසක් කෝල් එකෙන් කියනවා. කිව්වන් පස්සේ හාමුදුරු මට කියනවා මේ අපි දෙකෙන් එකක් ගැන ලියමු. මට තාම කෝකද ලියන්නේ බෑ කියලා හිතාගන්න බෑ කියලා. ඊට පස්සේ මම කියනවා මේ හරි අපි කාසියක් උඩ දාලාවත් බලමු අන්තිමේ කියලා. සැබි කාසියක් උඩ දාලා බලද්දි ආයේ කාලි. දැන් මාර සිංහ දැන් කරන්න දෙයක් නැති කොට අපි දෙන්න කියලා. හරි කමල් යශෝදරා කතාවයි කාලිද? ඔව් යශෝදරා ගැන හෝ කාලි ගැන. ආහ්. දැන් කරමු කියලා. දැන් ওই කතන්දර දෙකම අපි දැන් කතා වෙලා ඒකේ තියෙන අතුරාන්තය හොයලා ඒ දෙක හදාගෙන ඉහර. ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා අපි කාලි ගැන ලියමු. මට එනන් ටික දවසක් දෙන්න. ඊට පස්සේ හාමුදුරුවෝ මට ලියලා එවනවා. හාමුදුරුවෝ මට අන්තිමේට කියලා එවනවා. ඔයාලට මම පුදුම වෙන්න දෙයක් කරා මේ මං කියවන්නම් අහන් ඉන්න කියලා. හාමුදුරු සාමාන්‍යයෙන් ලියපුවාම මට කෝල් එකක් කරන් මම කියනවා හාමුදුරු කියවන්න මං අහන් ඉන්න කියලා. හාමුදුරු කියවන විදිහට නිකම්ම ෆීල් එක හැදෙනවා ඒ අය කියන විදිහට. එතකොට අන්තිමේට හාමුදුරු දා දිනවා සසර දුර වූවාට කම් නැහැ. යශෝදරා මුණ ගැහෙන්නම්. ඈව තනිකර සමුදුගේ දුක දරාගත් හැටි අහන්න. එතකොට හාමුදුරුවෝ කරොන්න මං ආසාවල් දෙකම එතන යශෝදරත් යශෝදරත් ඉන්නවා කාලිත් ඉන්නවා දැන් ඔය හදල මට එවන්නේ කියලා මේ ඒ වගේම තවයක් වුණා මං කිව්වා මේ සරදියල් මිනුකා ප්‍රේමය ගැන මට ලියලා ඕනි කියලා ඊට පස්සේ ඊට කලින් මං කියලා තිබ්බා දරිමුන්න දෙයියෝ ගැන මට පොඩ්ඩක් මම ආරාසයි මම මං ඒ කන්සෙප්ට් එකට හරියක් කැමති දරිමුන්න දෙයියන්ගේ ඒ දේවල් වලට මේ ඉතින් හාමුදුරුවෝ ඒකටත් පටන් ගන්න තිබ්බේ කැඩුණු සිංහල වදන් කිය කිය දැඩි මුණ්ඩ දේවතාවෙන්දයි කිය කැඩුණු සිංහල වදන් ක
කිය කිය දැඩි මුණ්ඩ දේවතාවන්දයි සිනාගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිත කැන්දයි මහවුතුවන් කන්ද පාමුළු ආලයේ වැට තඩුළු වැන්දයි හිඟුල තාමත් ගලා යන්නේ මීනු කානුබේ කඳුළු කන්දයි දැතේ කරගට අතර සිරවුණු නුබේ දෙකොපුල් සිරුණා මුරාස් නඩවන්ව පවසයි ප්‍රමාලිංගන කාරණා පපුව පිරිමැද කොනිති ගැව්වම නුබේ සෙනෙහස පෑරුණා වේදනාවට හුස්ම දෙන්නේ ප්‍රේමයම බව තේරුණා යුරුදැලේ අඳුරු හවසක නුබේ හිස මගේ දෙවුරේ නිවුණා එහෙම දවසක උර පලා දැමු රන් සුරේකත් බල බිඳුණා ගිනි බටේකට හදි කරන්නට බැකියා ඉරණමේ තිබුණා ඒ නිසා ගෙල සිර කරන්නට සුදු අතින් තීරණය කෙරුණා එතකොට ඔය සාස්තරේ එහෙමනම් හාමුදුරුවෝ කලින් ලියලා තිබ්බේවා මම අරගෙන සින්දුව හදලා හාමුදුරන්න පෙන්නුවා මේ එතනත් කියන ලොකු කතාවක් තියෙනවා. ඔව් එතන තියෙන ඇත්තරම මිත්‍යා විශ්වාස එක තැනක් කියලා දෙනවා. මේක උඩින් පල්ලෙන් ඇහුවොත් නම් කෙනෙක් හිතයි මේක මේ සාත්‍තර කියන කෙනෙක් ගැන කියන ඊට වැඩි දෙයක් එතන තියෙනවා. කතා වුණත් එහෙම. ඔව් අර ගීත ගැන චුට්ටක් කතා කරමු. ආහක බලන්න සා. ආහක බලන්න සා. ඒකේ තියෙන ඇත්තරම මේ සාස්තර කියන ගෑනු ගැන ඇත්තරම යොදාගෙන තියෙන්නේ ඒකට ප්‍රවේශයක් ගන්න සහ ඒකේ වටපිටාව හදාගන්න ඉදරයි. ඒකේ තියෙන්නේ තනිකරම මේ අර දැන් ෆර්මිනාගේ කොරෝනා කාලේ යාලේ කොරෝනා කාලනේ කොලරා කාලේ යාලේකේ කියන එක තැනක ෆර්මිනා මං කැමති දෙවියන් වහන්සේ එක්ක අතරමැදිව නැතුව ඍජු සම්බන්ධ වෙන්න කියලා. ඒ කියන්නේ කාලයක් එක්ක අතරමැදිය ප්‍රමාණය වැඩි වෙනවා සහ ඒ අතරමැදියොන්ට ජීවත් වෙන්න තව ආදායම් මාර්ග ටිකක් ඕකේ හැදෙනවා. සහ ඒ වටා මිත්‍යා විශ්වාස ගොඩක් ගොඩ නැගෙනවා. මම කැමති නෑ ඒව ගැන කියන්න. මොකද ලංකාවේ ආගම් ගැන කතා කරන්න ගියොත් මේ අර කෙලිම ගිරන අපිට කෙලෙ ඊට පස්සේ එන්නේ වෙන තැනකට. ඒ නිසා ඒකේ තියෙන්නේ ඇත්තරම මේ අනවශ්‍ය දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් පිටත කරන බොහෝ දේවල් ගැන ඇයි එහෙම කරන්නේ කියන කරන ප්‍රශ්නාර්ථය තමයි. ඒකේ සාමාන්‍ය මේ අපි මුලින් මේකට කලින් දාලා තියෙනවා ජීවිතේ නම් පුදුමාකාරයේ එකිනෙකට වෙනස්ය ජීවිත උගන්වට නම් ජීවිත විමසිය යුතුය. අපි ඒක නොකර තමයි අර මල් පූජා කරන දේවල් මම කියන්නේ මල් පූජා කරන එක වැරදි කියලා. ඒ වුණාට දහස් ගණන් මල් පූජා කරන එක මං අනුමත කරන්නේ නැහැ. සහ රෙදි උතනෙක කියන්නේ ඒවා නිකං කරනව නේ. දැන් හාමුදුරුවෝ කියන්නේ ඒකේ අපිට වඩා දේවල් ගොඩක් දන්න කෙනෙක්නේ.
මේ කියන්නෙත් හාමුදුරු නමක්නේ. එතකොට මේ අන්න ඒ කතාව උඩ අපි දැන් ඇත්තටම කරන්නේ උන්වහන්සේ හීනකින්වත් නොකියපු දේවල්. දේවල්. ඒ දර්ශනේ තේරුම් ගන්න නැතුව වෙන වෙන කොහෙද අතරමං වෙලා ඉන්න ගතියක් තියෙන. බෑල දොරින් ඕයි නම් බාරගමී මේ මාරං කඳ කොයිතරම් අනේ සුදුරුද ප්‍රේමවන්තකම් කොයිතරම් අනේ සුදුරුද ආලවන්තකම් දැවෙන පහනක් මෙන් නුබසිනා සුනේ නුබේරුව තමයි පිපුනේ ලංවෙලා අතේ දුරින් හිඳ බලයින්නම් දුරින් පෙනෙන රහසින් මන්දබං උබේගුර හැඩි ආලවන්තකම් කොයිතරම් අනේ සුදුරුද ප්‍රේමවන්තකම් ඉඳීමන් ඕනා ජීවත් දන්නේ නෑ වගේ කතාබහ ගොලුයි නුඹගේ ඉන්න බෑ වගේ බලෙන් හරි ලබා ගන්නම් සිහින් එඟ මනා තරමින් මන්දබං නුබේගුරු හැඩි ආලවන්තකම් කොයිතරම් අනේ සුදුරුද ප්‍රේමවන්තකම් දැන් අපි ගීත ගැන කතා කරා ටිකක් මම මෙහෙම අහන්නම්කෝ දැන් ඔබේ ගීතවලට ඔබේ නිර්මාණවලට ඔබ තනු නිර්මාණය කරන විදිහට සංගීත නිර්මාණය කරන විදිහට ගොඩක් දෙනෙක් ආදරය කරනවා කවුරු හරි ආවොත් දම්සරගින් වැඩක් කරගන්න කියලා තරිඳුවා මෙහෙම කරලා දෙන්න නැත්නම් මල්ලි හරි කවුරු හරි කියලා කරලා දෙනවද ඕන වචන ටිකක් අරගෙන එහෙම ආවොත් කරගන්න ඕනේ කියලා මම විශේෂයෙන් හිතන දේවල් තියෙනවා ඔව් මුලින්ම මේ අපි කොහොමත් මං මට කතා කරන ගොඩක් අයගේ අදහස් බොහෝ විට එකයි. ඒ කියන්නේ මේ එහි ඒ වහනින්ද නෙන්නේ. හැබැයි මං කැමති නෑ මට කතා කරලා මෙන්න මේ වගේ එකක් කරලා දෙන්න. මෙන්න මේ වගේ එකක් කරලා දෙන්න කියලා කියනවා. එතකොට මොකද ඒ වගේ එකක් තියෙනවනේ. ආයේ ඒ එකක් කරලා වැඩක් නෑ. ඊට පස්සේ ආය දේවල් ටික තමා මම ගොඩක් වෙලාවට මං ගා තියෙන ලිරික්ස් තමා මම යොදාගන්නේ කලාතුරකින් ඒ කට්ටිය ගේන ඒවා සෙට් වෙනවා මේ කියන්නේ මට කියන්න බෑනේ මං ගාව ඉන්න කට්ටිය විතරයි හොඳට ලියන්නේ කියලා මේ එහෙම මං ගාව ඉන්න අය කියන්නේ මං වෙලාවකට හොයාගෙන යන සහ අය සහ මට සාමාන්‍යයෙන් හම්බෙන ඒවා තියෙනවනේ ඒ ඒවා මං ගාව මං තියාගෙන ඉඳලා මං ඒවා තමයි හදන්නේ සමහර වෙලාවට සින්දු කියන්නේ එන අය ගේනේවත් තිනවා මම එහෙම ඉතින් එහෙම ලොකු තේරීමක් ඉතින් නැහැ ඉතින් අපිට කතා කරන්නේ ඒ වගේ කට්ටිය එකම අර වා කියන්නේ අර එක රෑනේ ඔව් පියාඹන එකට සම පියාපත්දාරින් පියාඹන එකට ඒක මට හාමුදුරු කියලා දුන්නේ හා මේ කල්යාණි නැතකම අපිට අහන්න ලැබිච්ච නිර්මාණය ඔබේ පාලි නේද පාලි පාලි වචන තියෙනවා
කොහොමද මේ නිර්මාණය හැදෙන්නේ? ඇයි ඒ වගේ පැත්තකට යන්නේ තුනේ? මේ සිංහල වචන එකතු කර කර කරපු නිර්මාණ වලට එහා ගිහිල්ලා. ආ ඒක ඇවිල්ලා මේ මට දවසක් හාමුදුරු කෙනෙක් කතා කරනවා. මේ ඒ හාමුදුරු මට යෝජනා කරනවා මෙහෙම සින්දුවක් තියෙනවා. ඔබතුමාට කියලා කරගන්න ඕනේ කියලා. ආ. සේ ඒ කට්ටිය කිව්ව මට ඒක කියන්න පුළුවන්ද කියලා. මං ඊට පස්සේ මං එතකොට තියන් හිටියේ හාමුදුරු ලියපු තත්ත්වය කියලා සින්දුව. තත්ත්වය කියලා. ඒකේ තියෙන මේ කේන්දර සහ කුලමල සහ ජාතිවාදය ගැන. ඒක ඒක කරන බලාපොරොත්තුෙන් තමයි හිටියේ දැන්. ඊට පස්සේ මම පොඩ්ඩක් අදිමදි කරා මට සින්දුවක් දාන්න තියෙනවා. මේ ඊට පස්සේ අන්තිමට දැන් ඒකට මෙලඩි එක දැම්මන් පස්සේ මට ටිකක් ආසයි වගේ නිකන් ඒක දෙන්න ලෝබයි වගේ එකක් ආ. අනික පාලි සින්දු නෑ. ඔව්. රහයව. ඊට පස්සේ මම කිව්වා ඊට පස්සේ දැන් මම බෑගේ ලියරනේ. ඊට පස්සේ මම්මා අපව කිව්වා මේ නෑ මට ඒක කියන්න ආසයි දුනා. මම ඒක කියන්නම් අකමැත්තක් නැත්තම් කියලා. ඊට පස්සේ හැමෝම මේකට කැමතිලා ලියපු සර්වයි. එහෙම වැඩේ කරා දවසක් උදේ රෙකෝඩින් කරා හවස දැම් මොකක් ගැනද ඒ කතාව? ඒක දින්නේ ජනපද කල්යාණීගේ ඒ කතාව. ඔව් කතන්දරේ. දැන් ඔබ සමාජ මාධ්‍ය වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. හැබැයි මේ ප්‍රසංග වේදිකාවේ ඔබ දකින්නෙම නැති තරම්. වැඩිය දකින්නේ නැහැ අපි. ඇයි හේතුවක් තියෙනවද? ඔබ අර නිහඬ බව හින්දමද? මට ෂුව ගන්න බෑ එතන ඉන්න ප්‍රේක්ෂකාගාරේ කොහොමද කියලා. එකක් ඒක. අනික මං කැමති නෑ සින්දුවක් කියලා බහින්න. මං කැමති ඒ ගැන කතා කරලා. එහෙම කරන්න මං ඒකට ගොඩාක් වෙලාවට යොදාගන්නේ විශ්වවිද්‍යාල මට්ටම තමයි. ඒගොල්ලෝ කතා කරොත් මං අනිවාර්යෙන් යනවා. ගිහිල්ලා මං වැඩේ කරලා නම් මං ඒකට තමයි ආසම. මොකද එතන තමයි එතන ඉන්න ටික මට ෂුවර්. කියන්නේ සමහර කොන්සර්ට් නේ කියන මම සමහර ගියපු කොන්සර්ට් තියෙනවා කීපයක්. මේ කියන්නේ සමහර ගොඩක් යපොත් ඒවයි කොහොමත් ඉතින් අහන් ඉන්නවා කට්ටි. සමහර ඒ වගේ කීප දෙනා ඉන්නේ. මං කියන්නේ කොන්සර්ට් වල සාමාන්‍යලාට මේ අපි කරපු ඒ වගේ සම්පූර්ණ පුටු ටික හිස් මේ පිරිලා අර ඒ හිස්තන් ටික තියෙන්නේ පුටු නැති. ඒ වගේ හිටගෙනත් ඉන්නවා. හැබැයි ඒ කරලත් අර කතා යද්දි සින්දු යද්දි ඇල්පෙනිටක් කරනවත් ඇහෙන මට්ටමට මේ තියෙනවා. අර ඒ කියන්නේ සින්දුව කියලා ඉවරලා ටිකක් වෙලා ගිහිල්ලා අර එන නිහඬියාව තින්නේ. අන්න එතෙන්ද තමයි අපුඩියක් වුණත් අදින්නේ මේ. මොකද ඒ කට්ටිය බයයි අර ෆීල් එක කැඩේ කියලා ඒ අපුඩියට. අන්න එහෙම ටිකක් හරිෂෝ මේකට කැමති ඉඳිනවා. සීමිත අසුන් කීපයක හීනියට ළඟ ඉඳන් අහම තව විස්තරයක් තියෙනවා. මැද තියෙනවා අඩ අඳුරේ ඔබට ඔබව මිස අනෙකුට ඔබව නොපෙන්වා ඉන්නට මම වග බලාගමි. කළු ඇඳන් එන්න සීතලම රැක එක ලස්සන දවසක. අලුත් වැඩක්ද? ඔව් මට දැන් කාලෙක ඉඳන් තිබ්බ මගේ හිතේ තිබ්බ දෙයක් තමයි කොන්සර්ට් එකක් කරන එක. හැබැයි මට ඒ කොන්සර්ට් එක කරන්න අවශ්‍ය වටපිටාව හැදුන්නේ නැහැ. මේ වටපිටාව හැදුන්නේ නැහැ කියන්නේ මම ඒක හදාගත්තේ නැහැ අතරම. මේ අන්තිමේට මට මේතුන දැන් හරි වගේ කාලේ කියලා අපි පොඩ්ඩක් දැන් මං හිතන් ඉන්නවා. ලාවට කට්ටිය
සෙට් කරගෙන 200ක් විතර පොඩි තැනක නිදහස් තැනක පොඩි කොන්සර්ට් එකක් කරගන්න පොඩි පොකට් කොන්සර්ට් එක ඒක තමයි ඔය මං පොඩි මේ බලාපොරොත්තු වත් දීලා තිබුණා එතකොට ඔබට ආදරේ කරන අයට ළඟදිම ලස්සන වැඩක් දකින්න ඔව් සින්දු ටික ලයිව් අහගන්න පුළුවන් එතෙන්දි කතා කරන ගමන් පොඩ්ඩක් හරි විශේෂම දේ දුරස් නැති එක දුරස් නැහැ අර ඔබ කියන මේ මේ ළඟට වෙලා ගීතය ගැන කතා කරන්න පුළුවන් එහෙම වටපිටාවක් හදන්න හරි අපූර්ව වැඩක් වෙයි එතකොට ළඟදිම මොනවද අලුත් නිර්මාණ එන්න තියෙනවද රස විඳින්න අපිට ඔව් සින්දු කීපයක් එන්න තියෙනවා එන්න තියෙනවා මං ගොමතර එක කාලෙන් කාලට එහෙම දාගෙන යනවා වැඩ ටික දිගටම එනවා කියන්නේ කොරෝනා නැහැ ගොනුව ආවත් ඒ වැඩ ටික සූදානම් හරි ඉතින් මේම අපිට ගීතෙන් ගීතය අරගෙනම ඔබත් එක්ක මේ දේවල් ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා මේ එකපාරට අහලා අපිට නැත්තක තියන්න බෑ මොකද දර්ශනයක් වගේ තියෙනවා මේ ගීත හැම එකම නමුත් වෙලාවක් නැහැ අපි බලාපොරොත්තු වෙනවා මේ එහෙම දවසක ආයෙත් හම්බෙලා අපිට පුළුවන් වෙයි කියලා මේ විදිහටම නැතත් කතා බහ කරන්න පුළුවන් වෙයි කියලා ඉතින් බොහොම සතුටුයි අද අපිත් එක්ක එකතු වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා ඔබට වැඩ රාජකාරි ගොඩක් එක්ක ඉද්දී ඔබ නිර්මාණ කටයුතුත් එක්ක ඉතින් නැවත වතාවක් හමු වෙමු අයිඩියා අපි සුබ පතන ඔව් බොහොම ස්තුතියි වැඩේට කතා කරලා තුනට හරි ආසාවෙන් ඔබ වැඩ सुने नुबेरुवता मई पिपुने लंगवेला आते दुरिन्हिद बलाइन्ना